බෙරට දේශපාලනයේ සඳහා මහාචාර්ය නලින්ද සිල්වා මහතා සිදු කළ මැදිහත්වීම පිළිබඳ නලින්ගේ ලෝකේ නමින් මහජන සමන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. දේශපාලනඥයන්, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරිකයන් සහ ශිෂ්‍ය නියෝජිතයන් එම අවස්ථාවට එක්වුණා. රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවෙල් මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමන්ත්‍රණයේදී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු පිරිසක් අදහස් දැක්වුවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ සමත් සිසුන් පිළිගැනීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. මහජන බැංකුව සහ ලංකා බැංකුව සිසුන් වෙත තිළින ප්‍රදානය කළා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසෙක් වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. විදුහල්පති PMLP දිසානායක මහතා ඇතුළු පිරිසක් එම උත්සවයට එක්වුණා. මැලේසියාවේ කෝලලම්පුරෙහි පැවති ෂොටෝකාන් කරාතේ චැම්පියන්ෂිප් විවෘත පාසල් තරගාවලියේ රෙදි පදක්කමක් දිනාගත් පොළොන්නරුව ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයේ මනුමිත චසිත් දිවාකර ශිෂ්‍යා පිළිගැනීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. රටවල් 6ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට චසිත් දිවාකර සිසුවා සමත් වීම විශේෂත්වයක්. විදුහල්පති DMBW දිසානායක මහතාගේ උපදෙස් මතයි උත්සවයේ සංවිධානය කර තිබුණේ.